අයිබෝවන් සුභ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. පරණ අවුරුද්දට සමුදී අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින්. හෙට දවස පුරාම විශේෂ රථවාහන මෙහෙයුමක්. පොලිස් බලෑනි 24ක් විමසිල්ලෙන්. අවුරුද්දට ගමට ගියායට යලිත් එන්න විශේෂ ප්‍රවාහන සේවා අඛණ්ඩවම. කොරෝනාවෙන් පීඩාවටපත් අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවේ 5000 දීමනාව අවුරුද්දෙන් පසුවත්. අධිවේගී නීතිය කඩා අවනීතව හැසිරුණු 4 දෙනාත් අත්අඩංගුවේ. රියදුරු රක්ෂිත බන්ධනාගාරයට. කළු ජාතිකයා මිය ගියේ පොලිසියේ අත්වැරදෙන්. ඇමරිකා පොලිස් ප්‍රධානියා කියයි. පරණ අවුරුද්දට සමුදීලා අලුත් අවුරුද්ද පිළිගන්න රටම බලාගෙන ඉන්නවා. අලුත් අවුරුද්දේ කටයුතු ආරම්භ කරන්නේ සුබ නැකත්වලට මුල් තැන දීලායි. හෙට පෙරවරු 2:33ටයි අලුත් අවුරුද්ද උදාවන්නේ. අද පස්වරු 8:09 සිට හෙට පස්වරු 8:57 දක්වා පුණ්‍ය කාලයේදී තිබෙනවා. එහෙයින් පස්වරු 8:09ට පෙර ආහාරගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. මෙවර ලිපගිනි මෙලවීමේ හා ආහාර පිසීමේ නැකත උදා වී ඇත්තේ හෙට පෙරවරු 6:17ටයි. ලාකුල පෑති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශා බලා ලිබ්බැඳ ගිනිමලවා එලකිරි මිශ්‍ර කිරිපතක්ද මුංඇට කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම සුදුසු බව අවුරුදු නැකත් චාරිත්‍රවල සඳහන්. වැඩැල්ලීම ගණදෙනු කිරීම හා ආහාර අනුභවයේ යෙදී තිබෙන්නේ හෙට පෙරවරු 7:41ටයි. ලාකුල පෑති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශා බලා සීළු වැඩ අල්ලා ගණදෙනුකොට ආහාර අනුභවයේ සුදුසු බව ජ්‍යොතිෂයේ සඳහන්. ලබන සිකුරාදා පෙරවරු 6:40ට නැගෙනහිර දිසා බලා පැලයක් සිටවීමේ නැකතද මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට එක්කර තිබීම විශේෂත්වයක්. හිසතෙල් ගෑමේ නැකත යෙදී තිබෙන්නේ ලබන 17 සෙනසුරාදා පෙරවරු 7:16ටයි. රැකී රක්ෂා සඳහා පිටත් යාමේ නැකත 19 සඳුදා පෙරවරු 6:39ට තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස රියධාවනය කළ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එහි ගමන් කළ 4 දෙනාද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් අකුරුණ ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙම පිරිස පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස සහ අනතුරුදායක ලෙස දහවනිය වූ මෝටර් රථයක දර්ශන සමාජ මාධ්‍ය තුල හුවමාරු වුණා. තරුණින් සිව් දෙනෙකු එම මෝටර් රථයේ පැතිකවුළු මත වාඩි වී විවිධ ඉරියව් නිරූපණය කරමින් ගමන් කරන අයුරුද අදාළ දර්ශනවලට ඇතුළත්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම වාහනයේ හිමිකරු සහ එය දහවනය කළ රියදුරු පිළිබඳ තොරතුරු හෙළි කරගත්තා. ඒ අනුව රථයේ මුල් හිමිකරු ගැලනිගම අධිවේගී මාර්ග ආරක්ෂණ කොට්ඨාසය වෙත ඉදිරිපත් වුණා. මුල් හිමිකරුගෙන් මෝටර් රථයේ මිලදීගත් අකුරුණ ප්‍රදේශයේ පුද්ගලයා සහ මෝටර් රථයේ පැදවූ රියදුරා මෙන්ම එහි ගමන් කළ තරුණින් සිව් දෙනාට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසයි පොලිසිය දැනුම් දී තිබුණේ. ඒ අනුව මුල් හිමිකරු රියදුරු සහ වාහනය දෙවනවරට මිලදීගත් පුද්ගලයාගේ පුත්‍රයා පොලිසිය වෙත ඉදිරිපත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෝටර් රථය නිසි පැවරීමකින් තොරව වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමට මුල් හිමිකරු කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විටත් සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසුවාසේ ඔවුන්ට යළි පැමිණීම සඳහාද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මේ අතර අමතර දුම්රිය ගමන් වාර 58ක්ද ක්‍රියාත්මකයි. නැවත ගම්බිම් වල සිට නගරේ කරා මගින් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ සැලැස්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි. බස් රථ 3000ක් අපි දෙපැත්තෙන්ම වැඩි කරලා තියෙනවා. නැවතත් 15 වෙනිදා සිට ග්‍රාමීය ප්‍රදේශවල සිට කොළඹට ගමන් වාර වැඩි කරලා තියෙනවා. කොළඹ ඉඳන් යන ගමන් වාර අඩුයි. ඒ 3000 කොළඹ ඉඳන් යන්න අපෝ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් පිට සිට කොළඹට වැඩි පැමිණීම සඳහා අමතර බස් 3000ක් අපි යොදවලා තියෙනවා. දුම්රියත් ඒ ආකාරයෙන්ම 15 වෙනිදා සිට නැවත මගින් ප්‍රවාහනය කිරීම කොළඹ දක්වා අනිකුත් නගර දක්වා ක්‍රියාත්මක කරනවා. දුම්රිය අමතර ගමන් වාර 52ක් මේ වෙනකොට අපි යොදවලා තියෙනවා. අපි විශ්වාස කරනවා නැවතත් පහුගිය වතාවේ වගේ කඩාකප්පල්කාරී කටයුතු නොකර ජනතාව පීඩාවට පත් නොකර දුම්රියත් මේ ආකාරයෙන් කටයුතු කරයි කියලා අපි තදබල ලෙස විශ්වාස කරනවා.
Corona vasangatein balapamata lakku paul sandaha alut avurudu samayedi rupiyal 5000k deemanawak laba deeme wedasatahana divayina pura kriyaathmakai. Kaanda 7k yatate mema deemanawa sandaha pratilabin thoraagena thibenawa. Rupiyal 5000 ada dineyeda laba ganeemata nohakiwanayata labana 15wana daaya sandaha avasthawa himiwana bawai samurdhi adhyaksha generalwarya pavasanne. අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ එන ප්‍රතිලාභින්ම බැංකුවට එනවට වඩා අපේ නිලධාරීන්ම ගිහිල්ලා ගාම නිලධාරී වසමටම ගිහිල්ලා මේ ප්‍රතිලාභ ලබා දෙන්නයි. ඒක නිසා යම් ආකාරයකින් හෝ එවැනි කෙනෙක් සිටිනවා නම් රජය විසින් අනුමත කරපු ලේඛනය අනුව අපිට ඒ සියලුම දෙනාට මුදල් ලබා දීමේ කටයුත්තටයි අපි සූදානම් වෙමින් සිටින්නේ. අපි 15 වෙනිදායින් පස්සේ නැවත වතාවක් අපේ සාමාන්‍ය සුපුරුදු පරිදි අපේ රාජකාරී කටයුතු වල කණ්ඩායම් නිරත වෙනවා. ඒක නිසා ඒ කිසි කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ග්‍රාම නිලධාරී කොට්ටාශ්ව මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත එම බලකාය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ එක්වයි ක්‍රියාවට නංවා ඇත්තේ. සමෘද්ධි ලාභින් අඩු ආදායම් ලාභින් වැඩිහිටි ආබාධ සහිත සහ වකුගඩු රෝගී දීමන ලාභින් සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එම දීමනාව ලබා දීම සිදුවෙනවා. යටියන්තුට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ රුපියල් 5000 දීමනාව ලබා දීම සාර්ථකව සිදු කෙරුණා. සමෘද්ධි බැංකු මගින් සමෘද්ධි ලාභින් හා අඩු ආදායම් ලාභින් වෙත මෙම මුදල් ලබා දීමට පියවර ගෙනුණි. මඩකලපු දිස්ත්‍රික්කයේ පවුල් 47247ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම සිදු කෙරුණා. දිස්ත්‍රික්කයේ තුළ රුපියල් 5000 දීමනාව ප්‍රදානය කිරීම පිණිස රුපියල් කෝටි 24ක් වෙන් කර ඇති බවයි දිසා ලේකම් කේ කරුණාකරන් මහතා පවසන්නේ. මහනුවර වේරපිටිය නටුවා කැලේ ගම්මානයේ වසර 5ක් තුල සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. නටුවා කැලේ ගම්මානයේ පවුල් 60ක් පමණ ජීවත් වෙනවා. ඉතා දුෂ්කර මෙම ගම්මානයට මාර්ග පහසුකම් හෝ පානීය ජල පහසුකම් වල පමණක් නොව ඉඩම්වල හිමිකමක්ද නොමැති බවයි ගම්වාසීන් පවසන්නේ. මේ පිළිබඳ අවධානය යොමු කළ ඉඩම් පරිහරණය සැලසුම් දෙපාර්තමේන්තුව ගම්මානයේ සංවර්ධනය සඳහා වසර 5ක සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉඩම් හිමිකාරිත්වය ලබා දීමේ ජංගම සේවාවක් ආරම්භ කර ඉඩම් බලපත්‍ර ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වේරපිටියේ සිට නටුවකැලේ දක්වා ප්‍රවේශ මාර්ගයේ සංවර්ධනය කිරීමට ද නියමිතයි. අධික බෑවුම් වලින් යුත් මෙම ගම්මානය සඳහා පාංශු සංරක්ෂණ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් ජීවනපාය නගා සිටුවීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ මෙම ඉඩම් වලට අයිතිය ලබා දීමත් ඇතුළුව මේ ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය ඔවුන්ගේ සමාජීය ආර්ථික වශයෙන් දියුණු කරලා ඔවුන්ගේ යටතල පහසුකම් සංවර්ධනය කරලා ප්‍රදේශයේ ජනතාවට යහපතක් කිරීම තමයි මේ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒත් සමගම ප්‍රදේශයේ ජනතාවට ඔවුන්ගේ රෝපණ ද්‍රව්‍ය ලබා දීම සහ විවිධ කර්මාන්තයන් දියුණු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්, දැනුම ලබා දීම වගේම මූල්‍ය අනුග්‍රහය ලබා දීමත් මේ ව්‍යාපෘති යටතේ සිදු කරමින් පවතිනවා. අපේ ගමට මෙච්චර දියුණුවක් වෙන්න යන එක අපේ සතුට කාරණාවක්. ඒ ගැන සතුට කියලා නෙම කරන්න බෑ. අපි දැනට කුලී වැඩ කරන කට තමයි ගමේ ගොඩක් ඉන්නේ. අපි මෙච්චර කාලයක් නොතිබුණු දේවල් ද අපේ බලාපොරොත්තු වෙනවා. ඒවත් දෙනවා කියන අපිට කියන මහා මාර්ගයේ සාධන ආකාරයක් අපිට කියලා තියෙනවා. වේගෙන් බොහොම සතුටු වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව හිටපු කාලේ මේකට විදුලිය දුන්නා. ඒක අපි අගය කරනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්මට මහපොළොවේ ඒක හරියටම බිම තෝරගෙන යථාර්ථයක් බවට පත් කරන්න යන මේ මොහොත අපි සිහිපත් කරන්නේ තාම ගෞරවයෙන්. අපි අසරණ ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දීලා ජීවත් වෙන මිනිස්සු. ඒ කිසි කෙනෙකුට කිසි පහසුවක් නැහැ මේ ගම්වල. මේ වගේ කරන වැඩසටහන් වලින් මිනිස්සු දිරිගන්වලා මිනිස්සුන්ගේ අනාගතේ දියුණුවක් දකින්න මඟක් පාදා දෙන එක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. හෙට දවස පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. 9000ක පමණ පොලිස් බලඇණියක් පැය 24 පුරා එම මෙහෙයුමට දායක වෙනවා. වසරේ රියානතුරු වැඩිම කාලය මේ බවයි පොලිසිය පවසන්නේ. වීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම අඛණ්ඩව අපි ක්‍රියාත්මක කරනු ලබනවා. පොලිස්පති තුමාගේ විශේෂ නියෝගයක් පරිදි හෙට දවස පුරාම විශේෂ මෙහෙයුමක් තවත් නිලධාරීන් වැඩිපුර යොදවා ක්‍රියාත්මක කරනවා. මාර්ගයේ ගමන් කරන සෑම වාහනයක්ම පාහේ අධික වේගය, බීමත්කම, අපරීක්ෂාකාරී ධාවනය, නොසැලකිලිමත් ධාවනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුම අවුරුදු කටයුතු අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. කොවිඩ් අවදානම ගැන අවධානයෙන් අවුරුදු සමරන ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා.
අවසර නොමැතිව කිසිදු උත්සවයක් පැවැත්වීම තහනම් අන්තර්ජාල සාධකනද පොලිසිය අවධානයෙන් සිටිනවා. ශ්‍රී ලංකා පොලිසිය මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. ඒ වගේම අවුරුදු සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් වෙනත් වර්ෂවල සිදු කෙරෙනවා. අවුරුදු උත්සව තරග නමුත් මෙවර ඒවා සිදු කළ හැකි සීමාවට යටත්ව සෞඛ්‍ය බලධාරීන්ගේ හෝ පොලිසිය අවසරයක් නොමැතිව එවැනි කිසිම ක්‍රියාකාරකමක් සිදු නොකළ යුතුයි. ඒ වගේම මේ ගැන අපි විමසිල්ලෙන් පසු වෙනවා. මද්රව්‍ය වැටලීම්ද අඛණ්ඩව ක්‍රියාත්මකයි. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 125ක් අතරංගොඩ ගැනීමේ සිද්ධිය පිළිබඳවද තවදුරටත් විමර්ශන සිදු කරනවා. ලංකාවේ දකුණු දිග වෙරළ තීරයට යම් මද්‍රව්‍ය තොගයක් මේ ආකාරයට ලැබුණු බවටයි අපට තොරතුරු වාර්තා වුණේ. ඒ තොරතුරු ඔස්සේ දීර්ඝ කාලයක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මේ ආකාරයට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන් ඊයේ දින සැක්කරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මීට පෙර තවත් සැක්කරුවන් 7 දෙනෙක් කාන්තාවන් 2 දෙනෙක් ඇතුළුව අත්අඩංගුවටගෙන තිබෙනවා. විදේශ රටක සිටින පුද්ගලයින් 3 දෙනෙක් මේ මද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින බවට දැනට ලැබී ඇති සාක්ෂි මගින් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මෙය ඉතා දීර්ඝ කාලයක සිට කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක්. දැන් පුවත් කිහිපයක් ලොහොඩෙන්. රට වෙනුවෙන් දිවිපිදු සැරයෙන් ආර්.ඒ. අනුර රණවිරුවාගේ දරු පවුල සඳහා නිවසක් ලබා දීම යුදමුදාපතේ ජෙනරාල් ශබින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වෙප්පුකුලම් ප්‍රදේශයේ රාජකාරි කිරීමෙන් සිටියේදී ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකට ලක්ව මෙම රණවිරුවා දිවිපුදා තිබුණේ 2006 වසරේදී. මෙම රණවිරු පවුල වෙත නිවස භාර දීමේ අවස්ථාවට 11 වන සේනාධිපති මේජර් ජෙනරාල් පී.බී. සමරකුන් මහතා එක්ව සිටියා. අලුත්කම අන්තාවල ප්‍රදේශයේ අඩු ආදම්ලාපී පවුලක ගරාවෙට්නු නිවස අලුත් වැඩියා කර එම දරු පවුලට බාරදීම ප්‍රදේශවාසීන් විසින් සිදු කරනු ලැබුවා. ඒ ආන්තාවල බෝසෙවන පතනමේ මූලිකත්වයෙන් ආන්තාවල ශ්‍රී මංගලාරාමාධිකාරී පුච්ච වැරකම සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදු කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පේමනත් සී දොළවත්ත මහතාද එම අවස්ථාවට එක් වුණා. කොළඹ තර්ස්තන් විද්‍යාලයේ සිසුන් සඳහා වෙස් පැළඳවීමේ උත්සවය නුගේගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයන් වූයේ ප්‍රවීණ නර්තන ශිල්පින් වන චන්දන් වික්‍රමසිංහ මහතා සහ ප්‍රේමදාස තල්ගහකුඩ මහතායි. විදුවල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පදිය පැළල්ල ෂන්ෂයින් පෙරපාසලේ අලුත් අවුරුදු උත්සවය එම පාසල් භූමියේදී පැවැත්වුණා. සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව කුඩා දරුවන්ට අවබෝධයක් ලබා දීම සඳහා විශේෂංග රැසක් ඊට එක් කර තිබුණා. කුඩා දරුවන්ගේ නැටුම් ගැයුම් වැයුම් වලින් උත්සවය වර්ණවත් වුණා. ප්‍රධාන ගුරුතුමිය වන අනෝමා යටිවැල්ල මහත්මියගේ මූලිකත්වයෙනුයි අවුරුදු උත්සවය සංවිධානය කෙරුණේ. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. අප යළිත් හමුවන්නේ අපගේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ. සුබ දවසක්.